දිවයින පුරාපීටි සියලුම ටෙලිකොම් කාර්යාලවල සේවකයන් හවස එකේ ඉඳලා රාජකාරී වලින් බැහැර වුණා මොකද මේ ටෙලිකොම් ආයතනය විකිණීම වෙනුවෙන් වර්තමාන සභාපතිවරයා ටෙලිකොම් ආයතනය ඒ පරිහානියට ලක් කරනවා කියන එක වෘත්තීය සමිතිය විදියට සේවකයන් විදියට අපිට පෙනී ගිහිල්ලා තියෙනවා ඒ වගේම සේවකයන්ගේ අයිතිවාසිකම් වරප්‍රසාද තියෙන සියලු දේ කප්පාදු කරමින් මේ වෙලාවේ කටයුතු කරමින් ඉන්නවා කියන එක පැහැදිලිව කියන්න ඕන මේ වෙලාවේ වර්තමාන සභාපතිවරයා ටෙලිකොම් සේවකයන්ගේ මනසේ ඇති කරන්න හදනවා ටෙලිකොම් ආයතනය පාඩු ලබනවා ඒක නිසා විකුණෙයි යුතුයි කියන එක ටෙලිකොම් ආයතනය 2021 අවුරුද්දේ මිලියන 12000ක් ලාභ ලබලා තියෙනවා 2022 අවුරුද්දේ මිලියන 8000ක් ලාභ ලබලා තියෙනවා වර්තමාන සභාපතිවරයා පැමිණීමෙන් පසුව ඔහු පෙන්නලා තියෙනවා පාඩුයි කියන එක පෙන්නගෙන යනවා මේ වෙලාවේ අපි පැහැදිලිව කියනවා ටෙලිකොම් ආයතනයේ එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ වර්තමාන සභාපතිවරයා මේ ගෙනියන්නේ ටෙලිකොම් ආයතනයේ විකිණීමේ අවශ්‍යතාවය නමුත් අපි දකිනවා පහුගිය සමහර ව්‍යාපෘති මේ ආයතනයේ ඉන්න පාලකයෝ ඒ වගේම දේශපාලන අධිකාරිය මැදිහත් වෙලා කරපු දූෂිත ගනුදෙනු හේතුවෙන් තමයි අද යම්කිසි පසුබෑමක් වෙලා තියෙනවා නම් සිදු වෙලා තියෙන්නේ ඒ වගේම පහුගිය අවුරුදු 4ක් ගෙවපු නැති මුදල් මිලියන 15000ක් මේ අවුරුද්දේ ගෙවලා තියෙනවා අන්න අවුරුදු 4ක් මුදල් ගෙවන්න නැතුව ඉඳලා මේ අවුරුද්දේ එකවර කොන්ත්‍රාත්කරුවන්ට මිලියන 15000ක් පමණ මුදලක් ගෙවීම නිසා යම්කිසි පසුබෑමක් සිද්ධ වෙලා තියෙනවා ඒකෙත් වගකීම ගන්න ඕන මේ ආයතනයේ ඉන්න ප්‍රධාන මූල්‍ය නිලධාරීවරයා ඇතුළුව දේශපාලන අධිකාරියේ හිටපු සභාපතිවරුන්ට සහයෝගය දක්වපු ප්‍රධාන විධායක නිලධාරීවරුන් සහ ප්‍රධාන නිලධාරීන් එහෙමනම් සේවකව විදියට වෘත්තීය සමිතිය විදියට අපි පැහැදිලිව කියනවා ටෙලිකොම් ආයතනය මිලියන 10000 නෙවෙයි මිලියන 20000 30000ක ලාභයක් ලැබිය හැකි ආයතනයක් මේ පාලකයන්ගේ දූෂණ වංචා අක්‍රමිකතා නැතුව මේ ආයතනය කටයුතු කරනවා නම් එහෙමනම් පාලකයන්ගේ තියෙන දූෂිත ගනුදෙනු නිසා සේවකව විදියට ටෙලිකොම් ආයතනය විකුණන්න දෙන්න අපි කිසිසේත් එකඟ නැහැ ඒ වගේම අද වෙනක විට වෙනදා හැම වසරකම සේවකයන්ට ප්‍රසාද දීමනාවක් ලැබිලා තියෙනවා මේ සභාපතිවරයා සේවකයන්ගේ ප්‍රසාද දීමනාව පවා අතිකාලය ප්‍රසාද දීමනාව ඒ වගේම සේවකයාගේ සියලු දීමනා කප්පාදු කරමින් වැටුප් විෂමතාවයන් කප්පාදු කරමින් මේගෙන යන්නේ සේවකයාගේ මනස තුල ඇති කරන්න ටෙලිකොම් ආයතනය පාඩු ලබනවා කියන එක ඇති කරන්න එහෙමනම් අපි පැහැදිලිව කියනවා වර්තමාන සභාපතිවරයාගේ පාලනය තුල ටෙලිකොම් ආයතනයේ පරිහානියක් සිදු වෙමින් තියෙනවා කියන එක ඉතා පැහැදිලිව පේනවා ඒක අපිට උපකරණ හිගයෙන් පෙන්වන්න පුළුවන් ඒ වගේම 4G සේවාව සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරයෙන් පෙන්වන්න පුළුවන් වර්තමාන සභාපතිවරයා මේ අනුව අපි පැහැදිලිව පේනවා මේ ආයතනය විනාශ කරන්න හදනවා අපි ඉතා පැහැදිලිව කියනවා වර්තමාන සභාපතිවරයාට වහාම ටෙලිකොම් ආයතනය විනාශ කරන්න නැතුව මේ ආයතනයෙන් ඉවත්ව යන්න මේ ආයතනය විකිණීමට අපි කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ කියන එකත් ඉතා පැහැදිලිව කියනවා අද දින පමණක් නෙවෙයි මේ සභාපතිවරයා මේ විදියට සේවකයන් නොසලකා හරිමින් සේවක ප්‍රශ්න ඉදිරිපත් කළා තියෙනවා ඒව සම්බන්ධයෙන් කිසිම මේ වෙන විට සාකච්ඡාවක් නැහැ මාසයක්කට වඩා වැඩි කාලයක් ගත වෙලා තියෙනවා තව දුරටත් සාකච්ඡා නැතුව මෙහෙම යන්න හදනවා නම් සභාපතිවරයා ටෙලිකොම් ආයතනයෙන් එළවීම අද හෙටම සිදු වෙනවා කියන එක අපි තා පැහැදිලිව කියන්න ඕනේ